අහන්න හැදුවේ ඔයාගෙන් පොඩි දෙයක් වාති කවන්නේ නැද්ද මම සතුටුස්කෙන් ඇහුවට පළමු ප්‍රේමය මතකයිද අපෝ මතකයි එහෙම මතක වෙන්නේ නැහැ ලේසියෙන් මගේ පාසල් කාලේදී නම් ගම් නැතුව එංගියක් දෙන්න නෑ මං කියන මගේ පාසල් කාලේදී ඒ කියන්නේ මට ඒ කියන්නේ මෙහෙම නේද ආදරය කියලා කිව්වහම ආදරේ එක එක වයස්වල තියෙනවා ඒ කියන්නේ 14 15 දී කට්ටිය හම්බ වෙනවා ඉතින් ඒක තමයි ආදරේ කියන අර පළවෙනි හැඟීම අමුතු හැඟීම ඕක ඉතින් ඒක එක්තරා කාලයක දෙනවා මට ඇත්තටම මෙහෙම හැඟීමක් එන්නේ ඒලෙවල් කාලේදී කියන්නේ ළමයි කියන්නේ කියන්නේ මෙහෙම කියලා ඒලෙවල් කාලේ ඉතින් ඊට පස්සේ ඊට ඒ කාලේදී ඊට පස්සේ ඉතින් ඒ පළමු සම්බන්ධතාවය තිබ්බා ඉතින් ඒකේ ඉතින් කුස්පහත්කම් හැප්පින් තිබ්බා ඒක මං හිතන්නේ මගේ සංගීත ජීවිතේටත් ඒක මම හරි ඕපන් මං සාමාන්‍ය ප්‍රේම ප්‍රගමන පළවෙනි පාර වෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එහෙම කතා කරන්නේ හරි ඒ කියන්නේ මං හිතන්නේ අපේ සංගීතය ගත්තාම මාත් එක්ක හිටපු අවුරුදු මාත් එක්ක ඒකට සිද්ධු ගිය අවුරුදු කිසි ගානේ පළවෙනි පාර තමයි ඔහම කියන්නේ හරි වාසනාවන්ත නේ මගේ අපේ සංගීතය ඇතුලේ සමහර සින්දු තියෙනවානේ ඒ කියන්නේ ඒ සංගීතයෙන් කියන දේ මොන හරි දෙයක් දැනෙනවා ඒ කියන්නේ ඒකේ කතන්දරයක් නැහැ ඒකේ හැබැයි අර අර කිව්වේ අර සමහර කලර්ස් තියෙනවානේ මං දැන් තේරෙනවා එතන ඒ කියන්නේ ශල්ලි දන්නවා මං හිතන්නේ රයිට් ලිරික්ස් ඔක්කොම ඒකේ තියෙනවා ඉතින් ඒ වගේ දේවල් මං හිතන්නේ කලාලෝ කලාව කරන කෙනෙක්ට ඒව එක්ස්පීරියන්ස් කරලා තියෙනවනේ අර ලස්සන කතන්දරයක් කියන්නේ මං හිතන්නේ මේක පාරක් කිව්වා මේක සංගීත තමයි මට කිව්වේ ගොඩාක් ඉස්සර මේ ලෙස ජේම්ස් පීරිස් මහත්මයා යටතේ වැඩ කරනකොට එයා ඇක්ට් කරන ගමන් මොනහරි කියන්නේ ඉන්ඩස්ට්‍රියකට ආපුම දවසට රෙසිඩෙන්ස් ස්පීස් මහත්මයා එලකෝල් සංගීත හැව් යූ ෆෝලන් ඉන් ලව් වෙන් ගොට් හර්ට් කියලා තී සංගීත කොල් නෑ තාම නෑ කියලා until you until that happens ආදරය ලැබෙන තුරු ආදරේ පාර ඒ දුක ඇවිල්ලා ඒක දැනෙනකන් ඔයා කවදාවත් හොඳ ඇක්ටර්ස් කෙනෙක් වෙන්නේ නෑ කිව්වා ඒ කියන්නේ ජීවිතේ කලර්ස් තේරුම් ගන්න ඕනේ ඉතින් ඕක තමයි මේ කලා ලෝකේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඔය විශේෂත් ඒ කියන්නේ එකට එක ගැබ්දල යන එක ඒ කියන්නේ හොඳ ඇක්ට්‍රස් කෙනෙක් වෙලා ඉන්නේ ෂනු ඒක ලැබිලාද නොලැබිලාද කියලා මම අහන්නේ එහෙමයි ෂනුට ඔක්කොම ආවම අච්චාරු වගේ හරි මට හිතෙනවා එයා මං හිතන්නේ අඩු ආයසින් පටන් ගත්ත හින්දා මේ කියන්නේ මේ කලා ලෝකයට අඩු ආයසින් ආපු හින්දා මම කියන්නේ ඔය කීපු කලස වලින් 100ට 50ක් විතර එක්ස්පීරියන්ස් කරලා ඇති නැත්නම් ඔච්චර හොඳ ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න බෑ නෑ එහෙම නෑ නේ අමුකුත් තහන්න නෑ එහෙනම් බාති යාළුවා කියලා දාපු වෙලාවේ කෙටියෙන් කියලා දාන්න මම දැක්කාද මේ වයිෆ් එක්ක ලස්සන ෆොටෝ එකක්වත් දාලා තිනවා FB එකේ හරි මේ අපේ ආදරණීය හිතවතිය වැරදෙකට හිටන්න එපා මේ තේමයි නෑ නෑ හරි ෆස්ට් ලව් එක කියන්නේ ෆස්ට් ලව් එක කියන්නේ මෙහෙමයි පළවෙනි මට නම් ආවේ ඔය අවුරුදු 14 විතර තමයි මම ඒ වගේ ෆීලිං එකක් ආවේ තාමත් ඒක මතකයි හැබැයි මට තිබ්බා ඒ කියන්නේ 14 දී ආපු ෆීලිං එක කෙලින්ම නිකන් ක්‍රෂ් වෙලාම ගියා හේතුව මම මගේ මම කියන්නේ මම එයාගේ යාළුවෙක්ව මම දන්නවා ඉතින් ඒ යතේ පොඩි තෑග්ගක් ඇව්වා මට පස්සේ මගේ යාළුවා කෝ වාගේ තෑග්ග දුන්න ගමන් ඒක බිම තියලා කුඩු කරයි නෑ අතර ඉතින් අවුරුදු 14 ඉඳන්ම එක 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 ඔය කියන්නේ එක්ස්පීරියන්සස් තියෙනවානේ ජීවිතේ කැමති වෙනවා බෑ කියනවා හා කියනවා ටිකක් ආශ්‍රය කරනවා ඊට පස්සේ ඒක හොඳ පැත්තට යනවා නරක පැත්තට යනවා ඊට පස්සේ දීර්ඝ කාලීන ඒවා තියෙනවා ඉතින් මං අර කිව්වා වගේ ඔය වගේ ජීවිතේ අර නිකන් අර මේක නිකන් අර හොද්දක් වගේ නේ අර හොද්දට අර තුන පහ ටික දාලා පදම් කරපුවාම තමයි ඒ ජීවිතේ තියෙන රහ දැනෙන්න ගන්න. ඒ කියන්නේ ෂනුට ආදරේ අච්චාරුවක් වෙද්දී ඔබට ආදරේ හොද්දක්. ඔයගෙ ඉඳි ලස්සන දෙයක් දෙයක් අර තුන පහයි ඔක්කොම කතා කරනකොට ෂනුත්‍රිගේ පොඩි පොඩි හිනාවක් එන්න පටන් ගන්නවා.